සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල අද වැඩබාරගනු ලැබුවා. විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මින් පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙන්ම අතිරේක ලේකම්වරයෙකු වශයෙන් සේවය කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරයෙකු වශයෙන් පත් කර ඇති විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයට විශාල සේවයක් ඉටු කළ කීර්තිමත් රාජ නිලධාරියෙක්. මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වර ලෙස කටයුතු කරනු ලැබුවේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්තයි. ආන්දෝලනාත්මක ඉමුනෝග්ලොබියුලින් ගනුදෙනු ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා. ජනක ශ්‍රී චන්ද්‍රගුප්තගෙන් පුරප්පාඩු සෞඛ්‍ය ලේකම් ධූරය සඳහායි නව සෞඛ්‍ය ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පත් කර ඇත්තේ. අපි දන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත් පිටුවක්ද පෙරලන්නේ නැත්නම් අපිට අලුත් පොතක්ද පෙරලන්නේ. අපි දිගින් දිගටම කිව්වා සෞඛ්‍ය සේවාවේ තියෙන ගැටලුව කළමනාකරණ ගැටලුවක් තීරණ ගැනීමේ නවීනත්වය නැති කළමනාකරණ ගුණාත්මක බව නැති යෙදවුම් වල සඵලදායකත්වය හොයන්නේ නැති තත්ත්වයක් කියලා. නමුත් අපිට දිගින් දිගටම පේනවා ජනාධිපතිවරයාගේ පැත්තෙන් ආණ්ඩුව පැත්තෙන් මේ හැම ප්‍රධාන පුටුවකටම කළමනාකරුවෙක් පත් කිරීම වෙනුවට වෛද්‍යවරයෙක් පත් කරන්නට මෙහෙයුම දියත් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒකෙන් නව පිටුවක් පෙරලන්නත් පුළුවන්. අපිට පොඩි පොතක් පෙරලන්න මොකද මේ ගැටලු සියල්ල එළිදරව් වෙන එක නවත්වා ගැනීම සඳහා සායනික විශේෂඥතාවේ ඉතා වැදගත්. මොකද සායනික විශේෂඥයන් කිව්වොත් නෑ එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ කියලා හෙට දවසේ බොහෝ අයට ඒක පිළිගන්න වෙනවා. මේකේ සායනික විශේෂඥයෝ උඩපුටුවල හිටපු නැති නිසා තමයි සමහර වෙලාවට අපි මේ කාරණා කිව්වාම ඒක පිළිගන්න තත්වයට ආවේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.